පසුගිය සතියේදී අපි පැවැත්තු ධර්ම සාකච්ඡාවේදී අපි කතා කළේ සතර අපාය පිළිබඳව. සතර අපාය හඳුනා ගැනීම පිළිබඳව. එම වැඩසටහනේ දිගුවක් විදිහට තමයි අද දිනෙදිත් අපි මේ පිළිබඳව කතා කරන්නට තීරණය කළේ. පින්වත් ඔබ දන්නවා භාග්‍යවතුන් වහන්සේ විටක දේශනා කළා සතර අපාය හරියට අපේ මහ ගෙදර වගේ. අපේ ජීවිතේ වැඩි කාලයක් මේ සංසාර චක්‍රය තුල ගෙවලා තියෙන සමහර විට සතර අපාය වෙන්නට පුළුවනි. අපි ඉදිරි ජීවිතේ සමහර විට යන්නට තීරණය වෙලා තියෙන්නේ, වැටෙන්නට තීරණය වෙලා තියෙන්නේ අපි කරන කටයුතුත් එක්ක සතර අපාය වන්නට පුළුවනි. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ උන්වහන්සේගේ නුවණින් දැකලා අපි බොහෝ දෙනෙක් වැඩි කාලයක් ගත කරලා තියෙන්නේ මේ දීර්ඝ සසරේ සතර අපාය කියන කාරණේ. ඒ නිසා මේ පුණ්‍යවන්ත කාලය තුල අපි භාග්‍යවත් වෙලා තියෙනවා. එකක් තමයි ධර්මයේ තේරුම් ගත හැකි මිනිසත් ආත්මයක් ලබා උපත ලැබීම. අනිත් කාරණාව තමයි භාග්‍යවතුන් වහන්සේගේ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්මයේ පවතින කාලවකවානුක උපත ලැබීම. මේ අවස්ථාවන් දෙකම ඔබට ලැබෙනා වගේම මේ පිරිසිදු ශ්‍රී සද්ධර්මය පැහැදිලිව වටහා ගන්නට අවබෝධ කර දෙන්නටත් මහමෙවුනාව භාවනාසුපාසී පින්වත් ස්වාමින් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් යුතුවම වැඩම කර සිටිනවා. එනිසා මේ කාරණා සියල්ලම එක්ුණු තැන අපේ ජීවිතයට අවශ්‍ය ධර්මාබෝධය ලබා ගන්නට හොඳ තැනක් විදියට තමයි මේ ධර්ම සාකච්ඡාව අද දිනේදී අපිට හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඔබ පසුගිය සතියේ සතර අපාය හඳුනාගත්ත හින්දා අද දිනේදී මම හිතුවා අපේ සාකච්ඡාව ආරම්භ කරන්නට මේ සතර අපාය පිළිබඳව ඔබ දැන් දන්නවනේ. මොකද කාලයකට කලින් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ඔබේ ජීවිතයට ගලපා නොගත්ත බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවක් තමයි මේ සතර අපාය කියන්නේ සමහර විට කතන්දරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ජීවිතේ බය කරන්න කියපු කතාවක් විතරක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක මේ අපි දකින ලෝකයක් නෙමෙයි, අපිට අත්විඳින්නට වෙන සිදුවීමක් නොවේ කියලා අහක දාපු බොහෝ පිරිසකට මේ කාරණේ තේරුම් ගත්තට පස්සේ සතර අපාය මොකද්ද කියන එක වැටහිලා තියෙනවා. එනිසා පින්වත් ස්වාමීන් වහන්සේ, මම ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි මේ සතර අපායෙන් අපිට නිදහස් වන්නට පුළුවන්ද? ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත්නි, පින්වත් මහත්මයා, බුද්ධ ශාසනයක් ලෝකේ පවතින කාලෙක ඒ බුද්ධ ශාසනේ මුණ ගැහුණු මිනිසෙකුට ලබන්න තියෙන උතුම්ම ලාභය සතර අපායේ නිදහස් වීමයි. ඉතින් ඒ නිසා පින්වත් මහත්මයා පින් යොමු කළේ මේ සතර අපායේ නිදහස් වෙන්න පුළුවන්ද කියන කාරණේ. ඒකාන්තයෙන්ම සතර අපායේ නිදහස් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රී සද්ධර්මය දේශනා කළේ එකම ඉලක්කයක් පිණිස. ඒ තමයි ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් දුක් විඳින යන සත්වයාට ඒ සසර දුකෙන් නිදහස් වීම පිණිස. ඉතින් පින්වත් මහත්මයා, ඒ සතර අපායෙන් නිදහස් වෙන ශ්‍රාවකයෙක් තමන්ගේ ජීවිතය තුළ ලබා ගන්න පළමුවෙනි පියවර හැටියට බුද්ධ ශාසනය තුළ තියෙන්නේ සෝතාපන්න වීම කියන. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම සැක කරන්නේ නැතුව, අවිශ්වාස කරන්නේ නැතුව අපි හොඳ පැහැදීමක් ඇති කරගන්න ඕනේ අපිට සතර අපාය නිදහස් වෙන්න පුළුවන් කියන. අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ කාලේ සැවැත් නුවර ඉඳලා තියෙනවා කෝටි 7ක් මිනිස්සු. ඒ කෝටි 7න් කෝටි 5ක් මාර්ගඵලලාභී කියන. ඉතින් කෝටි 2යි සාමාන්‍ය මිනිස්සු හැටියට ඉඳලා තියෙන්නේ. ඉතින් ජීවමාන කාලේ බුදුරජාණන් වහන්සේ ගෙහෙම මේ ධර්මය අවබෝධ කරගෙන සෝතාපන්න වෙන්න වාසනාව උදා කරගත්තා හිටියේ. ඉතින් ඒ නිසා මේ ධර්මයේ ස්වාක්කාත සම්දිට්ඨිකාදී ඒ ධර්මයේ කාලයකට අයිති නැහැ. ඒ වගේම බුදුරජාණන් දේශනා කළා අභිඤ්ඤයාහම් භික්ඛවේ ධම්මං දේසිස්සාමි නෝ අනබිනේයාන. මම විශේෂ අවබෝධයක යුක්තවමයි මේ ධර්මයේ දේශනා කරන්නේ, අවබෝධයක් නැතුව නෙමෙයි කියන්නේ.
සනිධානම් වූ භික්කවේ ධම්මන් දේශිස්සාමි නෝ අනිධාන. පින්වත් මහයනි, මම මේ ධර්මය දේශනා කරන්නේ හේතු සහිතවමයි, හේතු නැතුව නෙමේ කියන. සප්පටිහාරියම් වූ භික්කවේ ධම්මන් දේශිස්සාමි නෝ අප්පටිහාරිය. මම මේ ධර්මය දේශනා කරන්නේ ප්‍රාතිහාරය සහිතවමයි, ප්‍රාතිහාර රහිතව නෙමේ කියන. ඉතින් ඒ කාරණිම ප්‍රමාණවත් කියන ශ්‍රාවකයකුට සිත පහදව ගන්න. එතකොට පින්වත් මහත්මය, මේ ශ්‍රාවකයකට ශාසනය මුණ ගැහුණට පස්සේ මුලින්ම කරගන්න තියෙන දේ සිත පහදව ගැනීම. ඒ සිත පහදවගත්ත කෙනාට එයා ගැන ලොකු වස්සසිල්ලක් ඇති කරගන්න පුළුවන්. මට සතර අපාය නිදහස් වෙන්න පුළුවන්නේ කියන. එතකොට ඒ අස්සසිල්ල එයා ඇති කරගත්තාම ඒ ඇති කරගන්න හිතේ අදහස එක තමයි මට සතර අපාය නිදහස් වීම පිණිස මාර්ගය විවර වෙන්නේ. ඉතින් අද සමහර විට කෙනෙක් කියන්න පුළුවන්, ඕවා කොහෙ කරන්නද, කවුද කරපු අයද, එතකොට කොයි සෝතාපන්න අය. හැබැයි සමහර විට එහෙම කතා කරන අය කිසි උත්සාහයක් ගන්න නැතුව, ධර්ම ශ්‍රවණයක්වත් නැතුව තමයි ඒ වගේ අදහසකට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම කල්පනා කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගැනීම පිණිස සාර අසංඛේ කල්ප ලක්ෂයක් පාරමිතා පිරුවා. උන්වහන්සේගේ දාන පාරමිතාවේදී උන්වහන්සේ මේ මහ පොළොවේ තියෙන පස්වලට වැඩිය මස් දන් දුන්නා කියනවා. මේ අහස් ගැබේ තියෙන තරු කැටවලට වැඩිය ඇස් දන් දුන්නා කියනවා. මහා සාගරයේ ජලයට වැඩිය ලේ දන් දුන්නා. ඒ වගේම උන්වහන්සේගේ ඉවසීම පුරුදු කරනකොට මේ ශරීරයේ කොටස් කොටස් කප කප වද දෙනකොට ඉවසීම හදවතේ රඳවාගෙන තුනා සප්‍රමාණ කැපකිරීමක් කළා. ඒ සියලු කැපකිරීම කනේ මේ උපන් සත්වයාට, ඉපදිපදි මෙරි මෙරි යන සත්වයාට සතර අපායෙන් නිදහස් වීම පිණිස මාවත ඉවර කරලා දෙන්න. ඉතින් ඒ මාවත අදටත් ඒ විදිහටම ලෝකෙට ප්‍රකටයි. මට මතක් වෙනවා මේ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේදී සුභද්‍ර කියන පරිබ්‍රාජක තාපසතුම ඇවිල්ලා බුදුරජාණන් වහන්සේෙන් අහනවා, මේ ශාසනය තුළ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්ද කියන. ඒ වෙලාවේදී බුදුරජාණන් දේශනා කරනවා, සුභද්‍ර, මේ ලෝකේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යම් තාක්කල් පවතිනවද, ඒ තාක්කල් ශ්‍රමණයන්ගේ මේ ලෝකෙ හිස් වෙන්නේ නෑ කියලා කියනවා. ඉතින් ඒ නිසා අර අපි ශ්‍රාවකත්වයට පැමිණෙන්න ඕන. එතකොට සමහරට කෙනෙක් බුද්ධං සරණං ගච්ඡාමි කියලා උපතින් බෞද්ධ නිසා කියන්න පුළුවන්. හැබැයි ඒ පමණින් එයා ශ්‍රාවකෙක් බවට පත් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අර්ථයක් දන්නේ නැතුව ශ්‍රාවකත්වයට පැමිණිච්ච කෙනෙක් ධර්මයේ හරියට ඉගෙන ගන්න නැතුව, නැත්තම් ධර්මයේ නාමයෙන් එක එක අදහස් ඇති කරගෙන ඒ කියන්න පුළුවන් සතර අපාය නිදහස් වෙන්න බෑ, නැත්තම් මේ සෝතාපන්න වෙන්න බෑ, ඒ පින්වත් මහත්මයා සිහිපත් කරපු දරුව කොහෙද තියෙන්නේ, කවුද දැක්කේ, දැන් කෝ නිරේම් පණිවිඩාව, එක එක ජීවදාති කියන්න පුළුවන්. එහෙම කියන්න කෙනෙකුගේ හිත නැමෙන්නේ ශ්‍රාවකත්වයට පැමිණිච්ච නැති නිසා. ඉතින් පින්වත් මහත්මයා, මේ ධර්මයේ පුරුදු කරගෙන ධර්මයේ රැකවරණේ ලබාගත් කෙනාට බුදුරජාණන් දේශනා කරනවා, අත්නාව අත්හානං අවෙක්කේ, තමාට තමා ගැනම කියන්න පුළුවන් කියනවා. කීන නිරයෝම්මි, මම නිරයෙන් නිදහස්. කීන පෙත්ති විසයෝ, මම ප්‍රේතලෝකයෙන් නිදහස්. කීන තිරච්ඡාන යෝනිම්මි, මම තිරිසන් ලෝකයෙන් නිදහස් වෙච්ච කෙනෙක්. ඒ වගේම සෝතාපන්නෝ හමස්මි, මම සෝතාපන්න කෙනෙක්. එතකොට ධර්ම මාර්ගය පුරුදු කරගන්න කෙනා තුළ තමන්ට ඇතිවෙන ඥානයක්, අවබෝධයක්, මම සෝතාපන්නයි කියලා. ඉතින් ඒ නිසා අපි ඒකාන්තයෙන්ම පැහැදීමක් ඇති කරගන්න ඕනේ මේ යුගයේ පවා. නැත්නම් ඒ බුද්ධ ශාසනයක් පවතින යුගයක යමෙක් බුදුරජාණන් වහන්සේ කියන විදිහට දහමේ හැසිරෙනවා නම් ඒකාන්තයෙන්ම සතර අපාය නිදහස් වීම, නැත්නම් සෝතාපන්න වීම කියන උතුම් තත්ත්වයේ
තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. බොහොම පින් ස්වාමීන් වහන්සේ අප කරේ අනුකම්පාවෙන් යුතුවම මේ ගැටලුවට පිළිතුරු ලබා දුන්නට මම හිතනවා අපිත් එක්ක එකතුලා ඉන්න නරඹන ඔබට මේ කාරණේ ඉතාමත් පැහැදිලි ඇති. සතර අපායෙන් නිදහස් විය හැකිද කියන කතාව පිළිබඳවයි අපි කතා කළේ. උන්වහන්සේ ඉතාමත් පැහැදිලිව අපිට පිළිතුරක් ලබා දුන්න අපේ අවබෝධයේ පිණිසම මේ පිළිතුර වැදගත් වේයයි මා විශ්වාස කරනවා. අපි ස්වාමීන් වහන්සේගෙන් මම අහන්න කැමතියි දැන් මේ සතර අපායෙන් නිදහස් වන්නට පුළුවන් කියන කාරණේ අපි ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. බුද්ධ කාලයේ සිට මේ වර්තමානයේ දක්වාම මේ සතර අපායෙන් නිදහස් වූ පිරිස සිටියද පින්වත් ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන්ම පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. නමෝ බුද්ධාය. පින්වත් මහත්තයා, බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙන්න ඉස්සෙල්ලා දඹදිවේ ඉන්දියාවේ ආගම් 64ක් තිබුණා. ඒ ආගම් 64ේම අය බලාපොරොත්තු වෙච්ච එකම දේ තමයි විමුක්තිය. විමුක්තිය කියලා කියන්නේ දුකෙන් නිදහස් වෙන එක. ඒගොල්ලන්ට තිබිච්ච එකම කාර්යය තමයි දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියන අදහස. අද වර්තමානයේ ඒක නෑ. ඒ අදහස නෑ. දැන් බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන බුද්ධ දේශනාවක් තියෙනවා. මේ සත්වයෝ ඉපදෙනවා, වයසට යනවා, මරණයට පත් වෙනවා, කවදානම් මේ දුකින් නිදහස් වෙයිද කියලා හැඟීමක් තිබුණා කියලා. අන්න ඒ හැඟීම හිතට එකගවම අවංකවම ඒ කාලේ මිනිස්සුන්ගේ තිබුණා. අද කාලේ ඒ தත්තේ නැහැ. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේදී ඒ වගේ ඒ නොයෙක් ආකාරයෙන් විමුක්තිය හොයාගෙන ගිය පිරිස් හිටිය නිසා ඒගොල්ලන් වැරදි මාර්ග අනුගමනය කරමින් හෙම්බත් වෙලා හිටියේ. ඒ හෙම්බත් වෙලා ඉන්න කාලෙකදී බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙනවා. මේ ලෝකයට පහළ වෙනවා කියලා කියන්නේ ඒක අපි සාමාන්‍ය විදිහට හිතන මට්ටමේකක් නෙමෙයි. මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ දැන් අපි දැන් කතා කළේ සතර අපායෙන් නිදහස් වීම එකකනේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට ඇත්තටම මේ ලෝකෙට පහළ වෙන්නේ සියලුම දුකෙන් නිදහස් වෙන්න. සියලුම දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියන අරමුණ තමයි අපි සියලු දෙනාගේම තියෙන්න ඕනි. ඒ හතර අපාය ගැන තියෙන භයානකකම, ඒ කියන්නේ අපිට තියෙන ලොකුම අනතුර තමයි සතර අපාය. ඒ කියන්නේ භයානකම අනතුර. ඉතින් මනුස්ස ලෝකයෙන් පල්ලෙහාට වැටුනොත් ආයි මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව ගිලිහී යනවා. ඒක තමයි භයානකම කියන්නේ. ඒකයි අපි නිතරම සතර අපාය ගැන කතා කරන්නේ. නමුත් අපේ මූලිකම අරමුණ දුකෙන් නිදහසුනේ. සතර අපායෙන් නිදහස් වෙච්ච අය විතරක් නෙවෙයි, මේ සියලුම දුකෙන් නිදහස් වෙච්ච අය හිටියා ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ. ඒ ගැන අපිට ඔය බුද්දේශනා අධ්‍යයනය කරනකොට අපිට පැහැදිලිවම තේරෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුක දුකෙන් නිදහස් වෙන්න බැරි නම් මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ ජාති ජරා මරණ ඒ තියෙන ඒ කාරණා තුනේ නිදහස් වෙන්න බැරි නම් බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ නැහැ කියලා. ඉතින් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ඒ හිපස්සිකෝ ඇවිල්ලා බලන්න හැම කෙනෙකුටම විවෘතයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඉතින් මේ අපිට උත්සාහ කළොත් අපිට මේකෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඒක මේ වගේ එකක්. අපි සාමාන්‍යයෙන් කියමු මෙහෙම, මහවැලි ගඟේ වතුර යාපනයට ගෙනියන්න පුළුවන් කියලා වොත් අපිට සාමාන්‍යයෙන් කියන්න පුළුවන් උත්තරයක් ගෙනියන්න පුළුවන් කියලායි ප්‍රායෝගිකව අනුරාධපුරයට නිකන් ගෙනිහිල්ලා තියෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් මිනිස්සෙක් කිව්වොත් මේ යකඩ කෑල්ලකට හඳට මිනිස්සෙක් වරා යන්න පුළුවන්ද? ඒ කාලේ කිව්වොත් සාමාන්‍ය යකඩ වලින් එකහක් කරලා සාමාන්‍ය දෙයක් හදලා යකඩ වලට යකඩ කෑල්ලක් හඳට අරන් යනවා කියලා කිව්වහම මිනිස්සෙක් විශ්වාස කරන්න බෑනේ. ඒ වගේ දැන් මේ රටේ ඉඳලා වෙන රටකට යකඩ ගොඩකින් අපි යනවා. ඒක විශ්වාස කරන්න බෑ. නමුත් ඔය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේ ප්‍රායෝගික වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා බුදුරජාණන් දේශනා කරනවා. අපිට දැනුම ලැබෙන ක්‍රම ටිකක් තියෙනවා. එකක් තමයි සද්ධා, රුචි, අනුසව, ආකාර පරිවිතක, දිට්ඨි නිඥාන, කාන්ති. මේ කාරණා පහ ඉක්මවා යනවා කියන අවබෝධය.
තොර බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. ඒ කියන්නේ අරහත්ත්වයට පත් වෙලා තියෙළුම දුකින් නිදහස් වෙලා. ඉතින් දුකින් නිදහස් වෙන්න පුළුවන්. දුකින් නිදහස් වෙච්ච අය ඒ කාලේ හිටියා. අපිට ඕනි විශ්වාසය. අපිට ඕනි විශ්වාසය. අපි දැන් ගොඩක් දේවල් විශ්වාස කරනවා. මොනවද දැන් විශ්වාස කරන්නේ? අපි සාමාන්‍යයෙන් කියමුකෝ දැන් අපි ඇත්තටම කිව්වොත් බටහිර ලෝකවල ඒ අය කියනවා හෙට දවල් 12ට එළියට බහින්න එපා. හැම කෙනෙක්ම කියනවා අපේ විද්‍යා ඒ අය ඒ මත දරන අය හැම කෙනෙක්ම කියනවා ඕගොල්ලන් අද දවල් හෙට දවල් 12ට එළියට බහින්න එපා. මේ ඉරෙන් මොකක් හරි රශ්මියක් පිට වෙනවා. ඒක බොහොම දරුණුයි කියලා. අපි කවුරුකුත් ඇත්තටම එළියට බහින්නේ නැහැ. අපි ඒක ඒ විදිහට ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා. ඒක අපේ හිතේ අපි පුංචි කාලේ ඉඳලම අපේ හිතේ තියෙන ස්වභාවයක්. ඒකම පිළිගන්නවා. නමුත් ඒකට ඊට පස්සේ කියනවා නෑ නෑ ඒක වැරදීමක් කරේ ඒක සිද්ධ වුණේ නෑ. අපි ඒකත් පිළිගන්නවා. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සත්‍ය. ඒක වෙනස් වෙන්නේ නෑ. කවදාවත් වෙනස් වෙන්නේ නෑ. තතා අවිතතා අනඤ්‍යතා. ඒක බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ තියෙන සත්‍ය ස්වභාවය. නමුත් අපි ඒකට දීලා තියෙන තැන බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මයට ඒ සත්‍යයට දීලා තියෙන හිතේ ඒ තැනේ තියෙන ස්වභාවයත් එක්ක තමයි අපේ ඒ ඔය වගේ හැඟීම් අපේ හිතේ ඇති වෙන්නේ. ඒ කියන්නේ සතර පායෙන් නිදහස් වෙච්ච අය හිටියද, දුකේ නිදහස් වෙච්ච අය හිටියද, අන්නේ ඒ වගේ ওই සැකයක් එක්ක ඇති වෙන සිද්ධියක්. නමුත් අපිට ස්ථීරව පිළිගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කවදාවත් බොරු කියලා නැහැ. බුදුරජාණන් වහන්සේ රවට්ටන්න උමනාවක් නැහැ. ඒ අපි සියලු දෙනාම කරේ අනුකම්පාවෙන් මේ ලෝකෙට පහළ වෙලා තියෙන්නේ. ඒක නිසා අපිට ඇත්තටම නැති ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තියෙනවා නම් අපිට ඔය වගේ ගැටලු ඇත්තටම ඇති වෙන්නේ නැහැ. මම හිතන්නේ පැහැදිලි පින්නස් සාන්නහස ඔබ වහන්සේ සඳහන් කළපු කාරණය මේ සතර පායෙන් නිදහස් වෙන්න පුළුවන්. නිදහස් වුණු පිරිසිතිය. මට මතක් වෙනවා භාග්‍යවතුන් වහන්සේ සංයුක්ත නිකායේ ජිග්ගල සූත්‍රයේදී දේශනා කරන පින්නස් ස්වාමීන් මිනිස් ආත්මයක් ලැබලා වැරදිලා හරි නිරයට වැටුනොත් එහෙම ආය පාරක් මිනිසෙක් වෙන එක කනකස් බෑවෙක් වියසිතරින් අහස බලනවට වඩා අමාරු කාරණයක් කියලා. ඒකෙන්ම අපිට බරපතලකම තේරෙනවා මේ සතර අපාය වැටුණට පස්සේ අපිට ආය පාරක් ගොඩ එන්න කොයිතරම් අමාරුද කියලා. ඒ නිසා මේ ජීවිතය තුළම සතර අපායේ නොමැටි මේ ලැබිය මිනිසත්කම රැකගෙන අපිට කල්ගවන්න පුළුවන් නම් ඒක තමයි හොඳම කාරණේ බවට පත්වන්නේ. ඒ පිළිබඳව සඳහන් කළ පින්නසානස මේ අපිට මේ තියෙන වැදගත්කම නැත්නම් මේ සතර අපායේ නොවැටි අපි කල්ගවන්නට ඕන කියන කාරණේ මොන විදියටද අපේ හිතට ගන්නට ඕන? පින්නත් මහත්මයා, ඇත්තෙන්ම අපි අපේ ජීවිතයේ තුල ඇති කරගන්න ලොකුම බලාපොරොත්තුව තමයි අපේ එක එක බලාපොරොත්තු තියෙන පුළුවන් අපේ ජීවිතය ගැන. තමන්ගේ ජීවිතේ මම මෙහෙම කෙනෙක් වෙනවා, මම මෙහෙම කෙනෙක් වෙනවා, අහවල් දවස් වෙනකොට මම මෙහෙම දේවල් සපුර ගන්නවා කියලා. ඒ වගේම තමන්ගේ ඥාති දරුවන් තමන් ආදරය කරන අය මම මෙයාට මෙහෙම තත්ත්වයක් ඇති කරලා දෙනවා කියලා කවුරුත් බලාපොරොත්තු තියාගන්න පුළුවන්. හැබැයි මහා කාරුණික භාග්‍යතුන් වහන්සේ අපිට ඇති කරගන්න හැබැයි බලාපොරොත්තු දුන්නා. ඒ තමයි ආනන්ද සාසිර දවසක් කියනවා, පින්වත් ආනන්ද, ඔබ යමෙකුට ආදරෙයි නම්, ඔබ යම් කිසි කෙනෙකුට සෙනෙහසක් දක්වනවා නම්, ඔබ ලෙන්ගතුයි නම්, ඔබේ ඥාතියෙක් වෙන්න පුළුවන්, නෑදෑයෙක් වෙන්න පුළුවන්, යහළුවෙක් වෙන්න පුළුවන්, ලේ ඥාතියෙක් වෙන්න පුළුවන්, ඒ අයත් ඔබ කියන දේ ඇහුම්කන් දෙනවනම් ආන් ඒ අයට මේ සතර අපායේ නිදහස් වීම පිණිස කෙනෙකුට උපකාර වෙන අංග කියලා දෙන්න කියනවා. සමාදම් කරවන්න කියනවා. පතිට්ඨාපේති කී පිහිටුවන්න කියලා කියනවා. මොනවාද ඒ? තමයි බුදුරජාන් වහන්සේ කියන ඔසෙන්න පැහැදීමේ, ධර්මයේ කෙරේ පැහැදීමේ, ශ්‍රාවක සංඝරත්නයේ කෙරේ පැහැදීමේ, ආර්යකාන්ත සීලේ ඔය සෝතාපත්තියන් ඇතිවීමෙන් තමයි කෙනෙකුට සතර අපාය නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් පින්වත් මහත්මය, අපිට ලැබිච්ච දුර්ලභ අවස්ථාව ඔබතුමා සිහිපත් කරපු විදිහට මේ මහා සාගරයට වියගහක් වැටිලා. ඒකට කැස්බෑම අවුරුදු 100කට සැරයක් මුහුද පතුලෙන් උඩට එනකොට
ඒ තැනටම හරියටම වියගහ පාවෙල ඇවිල්ලා ඒ වී සිදුරෙන්ම හිස ගිහිල්ලා හස බලන්න. එතකොට ඒක මේ ලෝකේ දුර්ලභකම දුර්ලභ දෙයක් ගැන කියන්න තවත් ඔයිට වැඩි උපමාවක් අපිට කියන්න බැරි වේවි. මේ බුදුරජාණන් මේ උපමාව කිව්වේ ලෝකෙ නැති දෙයක් කියන්න නෙමෙයි. ලෝකෙ හැබෑවටම සිද්ධ වෙන දේ කියන්න. ඉතින් ඒ නිසා මනුෂ ජීවිතේ එහෙම දුර්ලභයි. ඉතින් මිනිසයන් අතර ඉපදීම එහෙම දුර්ලභ නම් බුද්ධ ශාසනයක් පහළ වීම. මොකද බුදුරජාණන් වහන්සේ අපි අහලා තියෙනවා සාරා අසංකේ කල්ප ලක්ෂයකට කලින් දීපංකර බුදුරජාණන් වහන්සේක පාලමූලයේදී විවරණ ගත්තා කියලා. එතකොට දීපංකර බුදුරජාණන්සේ කාලේ පටන් මේ දක්වා පහළලා තියෙන බුදුරජාණන් 24 නම විවරණ ගත්තේ 24 නමකගේ. ඒ වගේම තමයි බුද්ධෝ හවේ කප්ප සතේ හිදුල්ලබ බුදුරජාණන් වහන්සේලා කල්ප සිය ගණනකන දුර්ලභයි කියලා කියන. ඒ නිසා එහෙම දුර්ලභ බුද්ධ ශාසනයක් අපිට මේ ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට වාද කරන්න විවාද කරන්න ඒ සැක උපදව ගන්න තියෙන අවස්ථාවක් නෙමෙයි මේ අවස්ථාව. මේ අවස්ථාව දුර්ලභ බුද්ධ ශාසනයත් දුර්ලභ මනුෂ ජීවිතයත් ඒ ධර්මයේ කියපුවාම තේරුම් ගන්න පුළුවන් නුවණක් කියන ක්ෂණ සම්පත්තිය උදා කරගන්න උවමනා කරන සුදුසුම පරිසරයක් අපිට මේ ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි කවුරුත් වාද විවාද කරා කියලා අපිට සතර අපාය නිදාසෙන්න බෑ. වාද කරලා ඒකෙන් සමාහයට මරණයට පත් වෙලා අපාය උපදින්න පුළුවන්. අපිට තියෙන ශ්‍රද්ධාවෙන් යුක්ත බුදුරජාණන්සේගේ වැඩපිළිවෙල අනුගමනය කරන්න. ඉතින් ඒ සඳහා ලැබිච්ච දුර්ලභම දුර්ලභ අවස්ථාවක් තමයි අපිට මේ ලැබිලා තියෙන්නේ. අදිනීති අපි මේ සතර අපායෙන් නිදහස් වෙන ආකාරය පිළිබඳවයි කතා බහ කරමින් ඉන්නේ. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරමින් සිටිනවා, විශේෂයෙන්ම අප කෙරේ අනුකම්පාවෙන් යුතුවම කොහොමද මේ කටයුත්ත අපි සිදු කරගන්නට ඕන, මේ දුර්ලභ මිනිස් ආත්මයක් ලැබුව අප. මට තවත් උපමාවක් වතක් කරනවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුන, විශේෂයෙන්ම භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේ නියත පස් අරගෙන දේශනා කරනවා ඒ දවස හිටපු ස්වාමීන් වහන්සේලාගෙන්. මේ මගේ අතේ තියෙන නියයට අරගෙන තියෙන පස් ප්‍රමාණයද, එහෙම නැත්නම් මේ පොළවේ තියෙන පස් ප්‍රමාණය තරකට බැලුවට පස්සේ නිරය ඉපදිලා නැවත වතාවක් මිනිස් ආත්මයට ලැබෙනවා නම් මේ මුළු පස් කොටත් මගේ මේ නියමත පිට තියෙන පස් කොටත් අරගෙන බැලුවට පස්සේ ඒ ප්‍රමාණය මගේ මේ නියම මත පිට අරගෙන තියෙන පුංචි පස් ප්‍රමාණය තරම් ප්‍රමාණයක් කියලා. එතකොට අපිට හිතෙනවා නිරයට වැටුණොත් නැවත වතාවක් අපිට පුළුවන්ද මේ මිනිසත් බවක් ලබන්න, එහෙම නැත්නම් ධර්ම අවබෝධය ලබා ගන්නා ජීවිතයක් ලබා ගන්නට, උතුම් වූ මිනිසත් ආත්මයක් ලබා ගන්නට අපට පුළුවන්කමක් ලැබෙනවද? එහෙම අහනකොට තමයි අපට හිතෙන්නේ මේ සතර අපායෙන් නිදහස් වෙන එක කොයිතරම් උතුම් කාරණයක්ද කියන එක. මේ සතර අපායෙන් නිදහස් වීමෙන් අපිට ලැබෙන ලාභ හඳුනාගත හොත් මට හිතෙනවා පින්නත් ඔබට පුළුවන්කමක් ලැබේවි තව තවත් වීරිය කරන්න මේ සතර අපායෙන් නිදහස්වන්න. එනිසා පින්වත් ස්වාමීන් වහන්ස, මම අනුකම්පාවෙන් යුතුවම පිළිතුරක් බලාපොරොත්තු වෙනවා, මේ සතර අපායෙන් අප නිදහස් වුණොත් මොන වගේ ලාභ අපේ ජීවිතයට ලැබේවිද? නමෝ බුද්ධාය. පින්වත් මහත්මයා, බුදුරජාණන් වහන්සේ නොයේ කුපමාවලින් මේ සතර අපාය නිදහස් වීම තුළින් කෙනෙකුට ලැබෙන ප්‍රතිලාභ ගැන කියලා දීලා තියෙනවා. බුදුරජාණන්සේ ධම්මපදයේ ගාථාවක් තියෙන, මේ ගාථාව දේශනා කළේ අනාථපිණ්ඩික සිටුතුමාගේ පුතෙක් හිටිය ධර්මය අහන්න ලොකු කැමැත්තක් නැති කෙනෙක්. නමුත් පස්සේ කාලෙකදී උනන්දු කරලා උපක්‍රම කරලා මේ ධර්මය අහන්න යොමු කළා. එතකොට එයා අවසානට තමන්ගේ පියාණන් අනාථපිණ්ඩිකතුමා කහවණු දෙන්නම් කියලා තමයි බණ අහන්න යැව්වේ. ඉතින් මේ සිද්ධිය වෙලා අවසානයේදී මේ යස මට මතක හිටියාගේ යස හරි සුභ හරි එයා සෝතාපන්න වෙනවා ධර්මය අහගෙන ඉන්නකොට ඒ පිරිස අතර කෙලවරි. ඊට පස්සේ මේ ගෙදර ගිහිල්ලා ඔය ගැන කතා කරන තාත්තා තමන් පොරොන්දු වෙච්ච මුදල දෙන්න යනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ අවස්ථාවට වැඩම කරලා මේ සෝතාපන්නේ වටිනාකම ගැන කියනවා, පත්තව්‍යා ඒක රජ්ජේන, මේ මුළු පෘථුවියටම එක රජ කෙනෙක් හැටියට ඉන්න සක්විති රජ වෙනවට වැඩිය
අපි අහලා තියෙන සක්විති රජතුමාට මාණික්ක හතක් තියෙනවා, ඉද්දි හතරක් තියෙනවා. එතකොට ඒ වගේ ඉඳලා ධාර්මික ලෝක පාලනය කරනවා. මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙනවා. එතන මේ මිනිස්සු අතර ගොඩාක්ම සැප විඳින කෙනා සක්විති රජතුමා. පතව්‍යායක රජ්‍යේන මේ මුළු පෘථුවියටම රජ වෙන ඒ සක්විති රජ වෙනවටත් වඩා සග්ගස්ස ගමනේනවා ස්වර්ගයේ ඉපදිලා ඒ සග්දිව තනතුරු ලැබනවටත් වඩා මිනිස්යන් අතර අග්‍රම සැප විඳිනවා සග්දෙවිඳු. දෙවියන් අතර ගොඩාක් සැප විඳිනවා සග්දෙවිඳු. ඊටත් වඩා සම්බ ලෝකාධිපත්‍යේ සියලු ලෝකයන්ට අධිපති මහා බ්‍රහ්මයන් සෝතාපට්ටි ඵලම් වරන් සෝතාපන්න වීම මුතුම් කියලා කියනවා. මොකද මහත්මයා, දැන් මුළු පෘථුවියටම රජ වෙච්චි සක්විති රජ කෙනෙක් වුණා කියලා සතර අපාය නිදහස් වෙලා නැහැ. සුගතිය ගිහිල්ලා දෙවි කෙනෙක් වෙලා ඉපදුනා කියලා සතර අපාය නිදහස් වෙලා නැහැ. මහා බ්‍රහ්මයා වුණා කියලා සතර අපාය නිදහස් වෙලා නැහැ. එයාලගේ ඊළඟ ජීවිතේ සතර අපාය වෙන්න පුළුවන්. එතන නම් සෝතාපන්න වෙච්ච කෙනා සතර අපාය නිදහස් වෙනවා. ඒ වගේ බුදුරජාණන් තවත් උපමා දේශනා කරලා තියෙනවා. උන්වහන්සේ දේශනා කරන එක උපමාවක් පින්වත් මහණෙනි, මේ චූටි මුං ඇට වගේ ගල් කැට හතක ප්‍රමාණයට මේ මහ පොළොවේ පස් ඉතුරු වෙලා ඉතුරු මහ පොළොව නැති වෙලා ගියොත් මේ පෘථිවියේ තියෙන පස් ඔක්කොම නැති වෙලා යනවා. ඉතිරි වෙන්නේ මේ නියපොතට ගත්ත පස් ටික වගේ, මේ මුං ඇට තරමේ පොඩි මුං ඇට හතක ප්‍රමාණය පොඩි පස් ටික. එතකොට බුදුරජාණන් සහනවා, මහණෙනි දැන් ඉතුරු වෙච්චි පස්ද වැඩි නැත්තම් ඡය වෙලා නැති වෙලා නොපෙනී ගිය පස්ද වැඩි කියන. බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මුං ඇට හතක් ප්‍රමාණය පස් ටිකක් ඉතුරු වෙලා ඉතුරු මහ පොළොව ඡය වෙලා නැති වෙලා ගියා නම් නැති වෙලා ගියපු පස් ප්‍රමාණයමයි වැඩි. නියපොත් අර මුං ඇට ප්‍රමාණය ගත්ත ප්‍රමාණය ඉතුරු වෙච්ච ප්‍රමාණය බොහොම ටිකයි කියලා. පින්වත් මහණෙනි, සෝතාපන්න වුණොත් එහෙම එයා විඳලා අවසන් කරපු දුක, එයා ක්ෂය කරපු දුක මේ මහ පොළොව වගේ කියලා කියන්නේ. එයාට ඉදිරියට විඳින්න තියෙන්නේ මේ මුං ඇට හතක ප්‍රමාණය බොහොම සුළු දුකක් කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහා සාගරයේ ජලය වතුර බිංදු හතක ප්‍රමාණයට ඉතුරු වෙලා ඉතුරු ජලය ඔක්කොම වියලිලා යනවා, සිඳිලා යනවා, නොපෙනී ක්ෂය වෙලා යනවා. ඉතුරු වෙච්චි ජලය බොහොම පොඩ්ඩයි තියෙන්නේ, ක්ෂය වෙච්චි ප්‍රමාණය ගොඩාක් තියෙනවා. ආන් ඒ වගේ කියනවා, සෝතාපන්න වෙච්ච කෙනෙක් විඳින්න තියෙන දුක මේ චෝටි මේ බොහොම පොඩි ස්වල්පයක් වූ දිය බිඳු හතක් වගේ පොඩි ප්‍රමාණයක් විඳල අවසන් කරපු දුක මහා සාගර ජලය වගේ කියලා කියනවා. ඉතින් පින්වත් මහත්මයා, බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ සෝතාපන්න නොවීම නිසාම අපි සතර අපාය උරුම කරගෙන ඉන්න ජීවිතවලදී ගොඩාක් දුක් විඳින තියෙන නිරේ ඉපදිනා. උන්වහන්සේ නිරේ විඳින දුක ගැන උපමාවක් කියන බාලපඬිත සූත්‍රයේදී දවසට හෙල්ලපාරල 300ක් ඇනුම් කන කෙනෙක් මිනිසෙක් විඳින දුකක් ඇත්නම් ඒ දුක මේ අතට ගන්න පුළුවන් පොඩි ගල් කැටයක් වගේ මිටි මොලව ගන්න පුළුවන් ප්‍රමාණය චුට්ටි ප්‍රමාණයක් කියලා කියනවා. හැබැයි නිරේ ඉපදිච්ච කෙනා විඳින දුක හිමාල පර්වතයට වඩා වැඩි කියලා කියනවා. ඒ වගේම බුදුරජාන් වහන්සේ දේශනා කරා, මේ පින්වත් මහණෙනි, මේ අපි සසර එනකොට තිරිසන් සත්ව අතර හරක් අතර ඉපදිලා බෙලි කැපුම් කනකොට ගලපුලේ සතර මහා සාගරයේ ජලයට වැඩි කිය. එළුවන් වෙලා, බැටළුවන් වෙලා, ඌරන් වෙලා, කුකුලන් වෙලා ඒ එක එක සත්තුන්ගේ ජීවිතවලදී එකම කෙනෙක් ඒ බෙලි කැපුම් පහර කනකොට ගලපුලේ සතර මහා සාගරයේ ජලයට වැඩි කිය. එතකොට දැන් අපිට පින්වත් මහත්මයා, මේ වෙලාවේදී දැන් එච්චර දුක් විඳ කියලා ක්ෂය කරපු දුකක් ගැන හිතන්න බෑ.
එක්සේ වෙච්චි දුකක් නෑ, විඳවපු දුකක් තියෙන්නේ. අනාගතයේ යම් දුකක් විඳින තියෙනවා නම් ඒ සියලු දුක් අපිට විඳින්න තියෙනවා. අපි සසරේ ආපහු මේ සෝතාපන්න නොවි සතර අපාය නිදහස් නොවි ගියොත් එහෙම එළුවෙක් වෙලා ඉපදුනොත් බෙලි කැපුම් කාලා මැරෙන්න එනවා. ඒ සමාජ නැවත මහා සාගරයේ ජලය තරම් ලේ ගොඩක් හලහල යන්න තියෙන ගමන. ඉතින් ඒ නිසා මේ සෝතාපන්න වෙච්ච කෙනෙක් එයා ලබන ආස්වාසින්න පුදුම ආස්වාසින්න. ඉතින් ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් කියලා දීපු උපමා තුලින්මයි සෝතාපන්න කෙනෙක් ඒ සෝතාපන්න වීම තුල ලබන ආස්වාසින්න රැකවරණය ගැන දැනගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ මහා පෘථුවියට අධිපති වෙන අපිට සමාජයට අපි කොච්චර උත්සාහ කරා මේ පොඩි පොඩි ගයක් දුරක් හදන වාහනයක් ඇතිව මේ ජීවිතේ ගෙවලා දායි ඔච්චරයි තියෙන්නේ. එතකොට හැබැයි අපි මේ ජීවිතේ කැප කරගත්ත සෝතාපන්න කෙනෙක් වෙන්න, සතර අපායන් නිදහස් වුණ කෙනෙක් වෙන්න ඒ කාන්තියම අපිට පුළුවන්කම තියෙනවා. මහා පොළවේ පස් අර චූටි මුං ඇට හතක ප්‍රමාණයට ඉතුරු වෙන විදිහට මහා දුක් ගොඩක් ක්ෂය කරන්න. මහා ජලස්කන්ධයක් වූ මහා සමුදුරේ දියබිඳු හතක ප්‍රමාණය ජලය ඉතුරු වෙලා මහා ජලස්කන්ධයක් ක්ෂය වෙලා යනවාද? ඒ වගේ මහා දුක් ගොඩක් ක්ෂය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අපි කවුරුත් සිත පහදවගෙන අප්‍රමාදීව වෙහෙසෙන්න ඕනේ මේ සෝතාපන්න බව සාක්ෂාත් කර ගැනීම පිණිස. බොහොම පින් අපගේ ස්වාමීන් වහන්ස, අත්දිනේදී අපි මේ සාකච්ඡා කරන්නේ සතර අපායෙන් අපි නිදහස් වන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. පින ස්වාමීන් වහන්ස බොහොම අපූර්වවට භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ උපමා ඔස්සේ අපිට පැහැදිලි කරනවා මේ කාරණය. ඒ නිසා අපිව නරඹන පින්වත් ඔබටත් මේ කාරණේ ඉතාමත් පැහැදිලි වෙනවා ඇතයි කියලා මා විශ්වාස කරනවා. බොහෝ දෙනෙක් හිතනවානේ මේ අපිත් එක්ක මේ සමාජයේ ගත කරන ජීවිත ගත කරන ඔබේ අම්මා වෙන්න පුළුවන්, නැන්ද වෙන්න පුළුවන්, මාමා වෙන්න පුළුවන්, අයියා වෙන්න පුළුවන්. හදිසි අවස්ථාවකදී මිය ගියොත් එහෙම ගොඩක් වෙලාවට කිසිම කරදරයක් නැතුව අපිට පේනවානේ ගොඩක් වෙලාවට මේ යනවා. ගොඩක් දෙනෙක් විශ්වාස කරන එකක් තමයි කරදරයක් නැතුව මැරුණ හින්දා සුගතගාමි තැනක ඉපදිලා ඇති. අන්න ඒ වගේ හිතන්න අපිට පුළුවන්ද? අපිට තීරණය කරන්නට බෑ මේ මාත් එක්ක හිටපු අම්මා, මාත් එක්ක හිටපු තාත්තා, මාත් එක්ක හිටපු අයියා, මාත් එක්ක හිටපු නැන්දා අද අපිව අතහැරලා ගිහිල්ලා. හැබැයි උන් ලබාගත් ජීවිතේ මොකද්ද කියන එක අපි කාටවත් තීරණය කරන්න බෑ. අපි කරපු පින්පව් අනුව, ඔහුට රැස්තුණු කර්ම අනුව ඔහුගේ ජීවිතයේ හැඩගැහෙටි. සමහර විට ඒ ජීවිතයේ සතර අපායේ වන්නටත් පුළුවනි. ඒ නිසා වර්තමානයේ ජීවත් වන අපට පින්වත් ස්වාමින් වහන්සේ මේ බය, මේ සංසාරේ බියකරු බව ඒ විදිහටම තියෙනවා. එහින්දා මේ සංසාරේ බියකරු බවෙන් එතර වෙන්න, සතර අපායේ වැටෙනකින් අත් මිදෙන්න මොන වගේ වැඩපිළිවෙලක් අපි අනුගමනය කරන්න ඕනද? පින්වත් ස්වාමින් වහන්සේ අනුකම්පාවෙන් යුතුවම පිළිතුරක් බාරපොරොත්තු වෙනවා. නමෝ බුද්ධාය. භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා මුල්ම දේශනාව දේශනා කරනවා, දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ මුලින්ම දේශනා කරනවා මේ ලෝකේ අන්ත දෙකක් තියෙනවා, ඒ හැම මිනිස්සෙක්ම ජීවත් වෙන්නේ මෙන්න මේ අන්ත දෙකට. පළවෙනි එක තමයි කාමේසු කාම සුකල්ලිකානු යෝගේ. ඒ කියන්නේ කාමයන්ගෙන් සැප විඳිය හැකිය, කාමයන් නිසා කාමයන්ගෙන් ඒවා කාමය භුක්ති විඳිමින් සැප විඳිය යුතුයි කියලා පිරිසක් ජීවත් වෙනවා. මෙන්න මේ ක්‍රමය අතහරින්න කියනවා. අපි සාමාන්‍ය මේ ලෝකෙ ගත්තොත් කල්පනා කරලා බලන්න, හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ, බොහෝ වැඩි දෙනෙක්ම ජීවත් වෙන්නේ කාමයන්ගෙන් සතුටු විය යුතුයි කියන හැඟීම. මේ ජීවත් වෙන එක ක්‍රමයක්. ඊළඟ එක තමයි අත්තකිල මතාන යෝගේ. ජීවිතය කලාන්තය, ආත්මය කලාන්ත කරමින් මේ දුකින් නිදහස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ශරීරයට හිතට දුක් දීලා මේ දුකින් නිදහස් වෙන්න පුළුවන් කියලා තම පිරිසක් ජීවත් වෙනවා. මේ ක්‍රම දෙක ඇර මේ ලෝකේ වෙන මිනිස්සු ජීවත් වෙන වෙන ක්‍රමයක් නැහැ. මිනිස්සු, දෙවියෝ, හැම කෙනෙක්ම සත්වයෝ ජීවත් වෙන ක්‍රමය. මේ ක්‍රම දෙකම අතහරින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙන්න මේ ක්‍රම දෙකම අපි ඇත්තටම හිතට එකඟවම අතහරින්න ඕනේ.
ඒ ක්‍රම දෙකම අතහැරියට පස්සේ අපිට ජීවත් වෙන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. අපි ජීවත් වෙන්න ක්‍රමයක් තියෙන්න බෑයි. අපි මෙච්චර කාලයක් ජීවත් උනේ කාමයන් නිසා. කාමය කියලා කියන්නේ මේ රූප, ශබ්ද, ගඳ, සුවඳ, දිවට දැනෙන රහ, කයට දැනෙන පහස, මනසට එන අරමුණු නෙවෙයි. ඒවා කෙරෙහි තියෙන සංකල්පීමේ රාගය. බුදුරජාණන් දේශනා කරනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමයන් චිත්‍රාණි ලෝකේ. මේ විසිතුරු දේවල් නෙමෙයි කියන කාමය. එතකොට මේ ලස්සන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කෙරෙහි, ඒ කියන්නේ කෙලෙස් ඇතිරෙන මේ ඉෂ්ඨකාන්ත මනාප මේ රූප කෙරෙහි සංකල්පීමේ රාගය. ඒ කියන්නේ අපේ හිතේ තියෙනවා සංකල්පීමේ ඇලීමක්. අන්න ඒක නිසා තමයි ඒවා හොය හොය යන්නේ. එතකොට අපි ඒ සංකල්පීමේ ඇලීම බැහැර කරන්න ඕනේ. එය අපි හොඳටම තේරුම් අරගන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ක්‍රම දෙකටම වැටෙන්නේ නැතුව සම්මා සම්බුද්ධත්වයට පත් වුණා ආරෂ්ඨාංග මාර්ගයේ. බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංග මාර්ගයේ දේශනා කරනවා. දැන් ආරෂ්ඨාංගික මාර්ගයේ කියපු ගමම්ම අපිට ඒ වචනේ ටිකක් ඈතයි. ඇත්තටම අපේ හිතට ඈතයි ආරෂ්ඨාංග මාර්ගයේ කියපු ගමම් ඈතයි. නමුත් අපි තේරුම් අර ගන්න ඕනි දැන් මෙන්න මෙහෙම. අපිට දැන් සාමාන්‍යයෙන් පුංචි කාලයේ එකතු කිරීම, වැඩි කිරීම අපිට කියලා දෙනවනේ. ඊට පස්සේ ඔය නොයෙක් දේවල් කියලා දෙනවා. එතකොට අපිට ඒව ආගන්තුකයි. පුංචි කාලේ අපිට කියලා දෙන්නේ පුතේ මේක තමයි බිඳුව. ඒ මේ තමයි එක. ඕන වගේ දේවල් නේ යන්නේ මල. ඔන්න ඔය වගේ අපි ඒක හරියටම තේරුම් අර ගන්න ඕනි. මුලින්ම තේරුම් අර ගන්න ඕනේ අර පාරිභාෂික පද. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ අවබෝධ කරගත්තු ධර්මයට පැනවීමක් කරනවා. පැනවීම කියන කියන්නේ යමක් හඳුනා ගන්න කරන දේවල්. අන්න ඒ වගේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටත් අංග 8ක් බුදුරජාණන් වහන්සේ පැනවීමක් කරනවා. මොකද්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා මෙන්න මේ අංග 8. මෙන්න මේ අංග 8කින් අපේ ජීවිතය දියුණු කරන්න ඕනේ. මේ අංග 8ට අනුව තමයි අපි ජීවත් වෙන්න ඕනේ. එතකොට සම්මා දිට්ඨිය. අපි මේ ලෝකයේ දිහා බලන කෝණයක් තියෙනවා. බලන විදියක් තියෙනවා. අපි හැම දිනෙකම අවිද්‍යාව මූලික කරගෙන තමයි බලන්නේ. තේරුණාද? එතකොට මේ ලෝකයේ තියෙන සත්‍ය ස්වභාවය නෙවෙයි අපි දකින්නේ. අපි දාගත් අපිට තේරෙන විදිහට බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තියෙන සත්‍ය ස්වභාවය මෙයයි කියලා දේශනා කළා. එතකොට අපි හැම කෙනෙක්ම අත්විඳින ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවයට පැනවීමක් කරනවා දුක කියලා. මොකක්ද ඒ? ඉපදීම, වයසට යන එක, මරණයට පත් වෙන එක, ලෙඩ වෙන එක, මරණයට පත් වෙන එක, ප්‍රියංගෙන් වෙන් වෙන එක, අප්‍රිය දේවල් එක්ක එකතු වෙන එකට. එතකොට මේ දේවල් නොලැබී ඉන්න කැමති යම්පි චන්න ලැබති තම්පි දුක්ඛං. හකුලෝල කියනවා නම් පංච උපාදානස්කන්ධේම දුකයි. මේක අපි පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න ඕනි. අපි සියලු දෙනාම අත්විඳින ස්වභාවය. අපි සියලු දෙනාම මේ ස්වභාවය අත්විඳිනවා. නමුත් මේක දුකයි කියලා අපි දන්නේ නැහැ. අපි හිතන්නේ මේ සැපසේ ජීවත් වෙනවා කියලා. තේරුණාද? මේක අපි ඉස්සල්ලාම තේරුම් අරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ඊළඟට මේ ලෝකේ පවතින රටාවක් තියෙනවා. මේ ලෝකේ මේ විශ්වයේ මෙව පවතින න්‍යායක් තියෙනවා. මෙන්න මේ න්‍යාය බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. අපි මේ සාමාන්‍ය මේ කියුවට බොහොම සිම් අපිට සාමාන්‍ය තේරෙන විදිහක් නේ. නමුත් මේක ඊට වැඩි ඉක්මවාගිය ස්වභාවයක්. මේ ලෝකෙම පවතින න්‍යායක්. ආර්ය න්‍යාය. එතනේ ඉති මස්මින් සති ඉදං හෝති. මේ ඇතිකල්ලි තමයි මේ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ යම්කිසි හේතුවක් තියෙනවා නම්, යම්කිසි ඵලයක් තියෙනවා නම් මේ ලෝකේ, ඒ ඵලයක් හටගන්නේ යම්කිසි හේතුවක් නිසා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ අපි මේ අත්විඳින දුක කියන ස්වභාවයටත් පැන ඒක ඵලයක් හැටියට සලකලා මෙන්න මේ ඵලය හටගන්න හේතුවක් තියෙනවා. ඒ තමයි තණ්හාව. ඒක අපි හරියටම තේරුම් අරගන්න ඕනේ. ඒ ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා මේ ලෝකෙ ස්ථිර දෙයක් නැහැ. යම් කිසි දෙයක් හටගන්න ස්වභාවයෙන් යුක්තයි නම් ඒ හටගන්න ස්වභාවය හේතුවක් නිසා නම් හටගන්නේ, ඒ හේතු නැතිවීමෙන් අල ඵලය නැති වෙලා යනවා.
ඒක තමයි මේ ලෝකේ තියෙන න්‍යාය. ඒ න්‍යායට අනුව එහෙමනම් මේ දුක කියන ඵලය හටගන්නේ තණ්හාව නිසා නම් මේ තණ්හාව අශේෂ විරාග නිරෝධෝ. ඒ කියන්නේ ඉතිරි නැතුව නොවැල්මෙම හිතේ තියෙන තණ්හාව අයින් කරන්න පුළුවන් නම් ඒක තමයි කියනවා දුකෙන් නිදහස් වීම. තේරුණාද? ඒක එකපාරට කරන්න පුළුවන් වැඩපිළිවෙලක් නෙවෙයි. ඒක බුදුරමහා දේශනා කළා මෙන්න මේ විදියට ජීවත් වුණෝ. එතකොට අපි දකින විදිය සංකල්ප කියන්නේ ස්ථීරවම ගත අදහස්. එතකොට අපි මේ ඒ දැඩි හිතේ තියෙන ඒ විදියට ඊට පස්සේ අපි කයින් මේ වචන හසුරවන විදිය, ඊළඟට කය ක්‍රියා කරන විදිය, අපි ජීවත් වෙන රටාව, අපි යමකටද උත්සාහ කරන්නේ, ඒ උත්සාහ කළ යුතු පිළිවෙල, ඊළඟට අපි අවධානය යොමු කරපු අපි ජීවත් වේ යුතු පිළිවෙල, ඊළඟට අපි අවධානය යොමු කරන්න ඕනේ කොහොමද, ඊට පස්සේ අපේ හිතේ ස්වභාවය, මෙන්න මේ විදිහට බුදුරජාණන් දේශනා කළා. මේ විදිහට ජීවත් වුණොත් සතර අපායෙන් නෙමෙයි මේ අපි දුක් විඳින සියලුම දුක් වලින් නිදහස් වෙනවා. අපිට තේරෙන්නේ අපි දුක් විඳිනවා කියලා. නමුත් අපි අල්පමාත් අපි කියන්නේ මේ මෙච්චරයි කියලා නෙමෙයි, මහා දෙවැන්ත දුකක් අපි අත්විඳිනවා. ඒක අපිට තේරෙන්නේ නැහැ. ඇයි? චූටි සැපයකින් ඒ සියලුම දුක් වෙහෙලා තියෙනවා. අපි තේරුම් අරගන්න ඕනි අපි කොච්චර දුක් විඳිනවද කියලා. ඒ ඉපදීම, වයසට යන එක, මරණයටපත් වෙන එක, ප්‍රියංගින් වෙන් වෙන එක, අප්‍රීදේවල් එක්ක එකතු වෙන එකට අපි හැමතිස්සෙම විඳින දුක, යමක් කැමැතිද ඒ නොලැබී යන දුක, මේ දුකෙන් අපි සම්පූර්ණයෙන්ම දුක් විඳ තේරුම් යන්නේ ඉස්ලාම ඇති කරගන්න ඕනේ මම මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියන හැඟීම. මේ ලෝකේ සියලුම ධර්ම ඡන්ද මූලිකා කියන්නේ. බුදුරජාණන් දේශනා කරනවා කැමැත්ත මූලික කරගෙන තමයි කියන මේ ලෝකේ තියෙන සියලුම ධර්ම. එහෙනම් අපි මුලින්ම ඇති කරගත යුතු දේ තමයි දුකින් නිදහස් විය යුතුයි කියන කැමැත්ත. කැමැත්ත ඇති වුණාට පස්සේ අපි ඒ සොයාගෙන යනවා. ඒ සොයාගෙන යනකොට ඊළඟට අපිට බුදුරජාමහා අපි දැන් දේශනා කළපු අපි දැන් බුදුරජාමහාසේගේ ධර්මය හම් වෙනවා. අන්න ඒ ගැන ලොකු විශ්වාසයක් ඇති කරගන්න. ඒ ලොකු විශ්වාසය ඇති කරගෙන ඊට පස්සේ මේට අනුව ජීවත් වෙන්න සත්‍ය වශයෙන්ම බුදුරජාමහාසේගේ මේ බුද්ධ වචන, මේ බුද්ධ දේශනා සත්‍ය. කවදාවත් මේ බුදුරජාමහා දේශනා කරන දෙවියන් සහිත, මරුන් සහිත, බමුන් සහිත ලෝකේ මේ දේ සිද්ධ වෙන්නේ නැහැ කියලා කියන්න කිසිම කෙනෙක් නැහැ කියනවා. විශ්වාස කරන්න මේ විදිහට ජීවත් වුණොත් අපිට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්මයි. සතර අපාය පිළිබඳව දැනුවත් වෙලා මේ සතර අපායන් අත්මිතින්නේ කොහොමද කියන කාරණය දැන ගැනීම සමස්ත ලෝවාසී සියලුම මිනිසුන්ට ඉතාමත් වැදගත් වෙන කාරණාවක්. ඒ නිසා තමයි මේ වස්සාන කාලය තුල සුවිශේෂී ධර්මදේශනා මාලාවේ අද දිනේ මාතෘකාව බවට බැපත්වන්නේ. වර්තමානයේ ජීවත් වෙන අප බොහෝ දේවල් වලින් මිදින්නට කියන කාරණාවක් තමයි කාර්ය බහුල කියන වචනය. මං හරි කාර්ය බහුලයි, මට වැඩ ගොඩක් තියෙනවා, ඒ හින්දා පිනක් දහමක්වත් කරගන්න වෙලාවක් නැහැ කියන එක බොහෝ දෙනෙක් කියන කාරණාවක්. හැබැයි මේ කතා කරන ඔබ මේ සසරේ තියෙන බියකරු බව වටහාගෙන තිබෙනවා නම් කිසිම අවස්ථාවක මං හිතනවා ඔබට පින් දහම් කරගන්නට තියෙන අවස්ථාව මග හරින්නේ නැහැ කියලා. හැබැයි ඔබේ කාර්ය බහුලත්වය, එහෙම නැත්නම් ඔබේ තියෙන වැඩ කටයුතු, ඔබට කරන්නට තියෙන රාජකාරිය නිසා මේ පින් දහම් කරන්නට සතර අපායන් අත්විඳින්නට කරන වැඩපිළිවෙල ඔබෙන් මග හැරී යන්නට පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා පින්නස් ස්වාමීන් වහන්සේ මං හිතනවා මේ වර්තමාන සමාජයේට නිවැරදි මග පෙන්වීමක් අපි කරන්නට ඕන. එහෙම නැති වුණොත් එහෙම මේ ඉන්න පිරිස තවත් අතරමං වේවි. අපි කෙරෙහි අනුකම්පාවෙන් යුතුවම පින්වත් ස්වාමීන් වහන්සේගෙන් පිළිතුරක් බාරපොරොත්තු වෙනවා. වර්තමානයේ සමාජයේ ඉන්න මේ පින්වත් ශ්‍රාවකයන් මේ වැඩපිළිවෙලට එකතු වෙන්නේ කොහොමද? පින්වත් මහත්මිය, එතෙම දැන් අපි කල්පනා කළොත් දැන් මිනිස්යන්ට තියෙන පහසුකම් වැඩිනේ. ගොඩාක් පහසුකම් තියෙනවා. හැබැයි පහසුකම් තිබ්බට ඒ මිනිස්යන් තුළ එන්නෙන් අවිවේකී බව තමයි වැඩි වෙන්නේ. දැන් අපි කෙටියෙන් ගත්තොත් අතීතයේ පිරිසට මෙච්චර පහසුකම් තිබුණේ නැහැ. ගමනක් යන්න ඕන වුණොත් පාරට වෙලා ගොඩාක් වෙලා බලන් ඉඳලා වාහනයක් එනකන් ඉඳලා තමයි ඒකේ ගොඩ වෙලා යන්නේ.
බතක් උයා ගන්න ඕන ලිපපත්තු කරලා දර දාලා එහෙම තමයි කරන්නේ. ඒකට ඇඳුමක් හොද ගන්න උනොත් ඒකට වතුර බාලා සබන් ගාලා ගොඩ. අද එහෙම ලොකුවට නෑ, තමන්ගේම වාහනේ තියන ගමන ගිහිල්ලා යනවා. හාල් ටික සුද්ධ කරලා සෝදලා රයිස් කුකරේ ගහපම හාල් ටික ඉදෙනවා. ඇඳුම ඇරලා වොෂින් මැෂින් එකට දාපුවාම ඇඳුම සේදිලා. හැබැයි මිනිස්සුන්ට විවේක නැහැ කියනවා. එහෙනම් අපිට කල්පනා කරන්න තියෙන්නේ විවේකේ නැතිකම නෙමෙයි ගොඩාක් තියෙන්නේ. තමන්ගේ විවේකය හරියට කළමනාකරණය කරන්න දක්ෂ නැතිකම. සාමාන්‍ය ගත්තොත් අපිට මතක අතීතේ අපේ ගම්වල ඉඳපු අම්මලා ආච්චිලා ওই විදිහට ඇඳුම් සෝදලා ගමන් බිමන් ගිහිල්ලා බත් ටික වෙලා පිහලා අවසානයේ පන්සලට ගිහිල්ලා බණ කියන්න නැහැ කවුරුවත්. බෝධි පූජාව තියලා එනවා තනියෙන් ගිහිල්ලා. එතකොට ඒ අර කාලේ කැප කරලා වැඩ කටයුතු කරලා එයාලගේ ජීවිතයේ විවේකයක් තියාගත්ත බුද්ධ වන්දනා කරන්න. හැබැයි අද අපි මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක පහසුකම් ලැබමින් ඒ පහසුකම් එක්ක ලැබෙන විවේකය යොදා ගන්න තවත් කාමයේ වෙනුයි. පින්න ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු විදියට කාමයේ ඉඳලා ඉන්නකොට කාලය ගෙවිලා යනවා, එයාට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ කාමයේ තියෙන මේ හීන වූ ගාම්‍ය වූ ප්‍රතුජනක ස්වභාවය ගැන කල්පනා කරලා අපිට තියෙන පහසුකම් එක්ක කාලය කළමනාකරණය කරගත්තොත් මම හිතනම් මේ පැය 24න් බොහෝ කාලයක් අපිට මේ සඳහා යොමු කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ කාලය තමන් කළමනාකරණය කරගෙන තමන්ට ඊළඟ එක තමයි මහත්මයා ධර්මයේ කියන එක අපිට ගලප ගන්න වෙලාවක් ඕනේ නැහැ. එතකොට ඒ ධර්මයේ ධර්මයේ ඉගෙන ගන්නයි වෙලාවක් ඕන වෙන්නේ. ඒ ධර්මයේ ඉගෙන ගත්තට පස්සේ දැන් අද මේ ධර්මයේ ඔබ යම් කිසි ආකාරයක කාලයක අප කරලා ඉගෙන ගත්තද මේ ඉගෙන ගත්ත ධර්මයේ අය නුවණින් නිමසන්න කාලයක් ඕන. වාහනේ යනකොටත් පුළුවන්, උයන පිනනකොටත් පුළුවන්, රෙදි සෝදනකොටත් පුළුවන්. ඉතින් ඒ නිසා අර අපි කාලය නැහැ කියේ කී ඒක නිදහසට කාරණයක් කරගන්න නැතුව විශේෂයෙන්ම සතර අපා අනතුර තේරුම් අරගෙන අපි කොහොම හරි උත්සාහ කරන්න ඕනේ මේ තමන්ට ලැබෙන කාලයේ ධර්ම වෙනුවෙන් කැප කරගන්න. ඒකට බුදුරජාණන් සුපමා කර ලස්සන උපමාවක් කියලා තියෙනවා. පින්වත් මහණෙනි, හිස ගිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිවන් උත්සාහ කරනට වැඩිය උත්සාහ කරන්නේ කොහොමද මේ සතර අපායන් නිදහසෙන්? ආයුධයකින් පහර කාපු කෙනෙක් ඒ සුවපත් කරගන්න උත්සාහ කරනට වැඩිය උත්සාහ කරන්න කියනවා සතර අපායන් නිදහසෙන්. ඊළඟට වස්ත්‍රයට ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන් උත්සාහ කරනට වැඩිය උත්සාහ කරන්න කියන සතර අපායන්. ආන්ගේ අවශ්‍යතාවය අපිට එන්න ඕනේ. ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු විදිහට අවංක අදහසින් තමන්ගේ අවශ්‍යතාවයක් බවට පත් වෙනත් ඒක අපි කියන නිසා නෙමෙයි, වෙන කෙනෙක් කියන නිසා නෙමෙයි, තමන්ගේ අවශ්‍යතාවයක් බවට පත් වුණොත් ඒ තමන්ට උවමනා කරන කාලේ හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අපි කවුරුත් නිදහසට කරුණ හොයන්නේ නැතුව, මොකද නිදහසට කරුණ කියලා සතර අපායන් අපිට නිදහස් වෙන්න බෑ. නිරේ පුදුන ජමරාජ්ජුරුවන්ගෙන් නිදහසට කරුණ අහනකොට මොකුත් උත්තරයක් නැහැ. ඒ නිසා අපි අවංක උත්සාහය, අවංක කැපකිරීමක් කළොත් එහෙම අපිට ඕන තරම් කාලේ හොයාගෙන කාල කළමනාකරණය කරගෙන පවුල හැම දිනමත් එක්කම මේ උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මයේ සාකච්ඡා කරමින් ජීවිතයට ගලප ගන්න පුළුවන්කම තියෙනවා. බොහොම පින් ස්වාමීන් වහන්සේ, මට මතක් වෙන අපේ ස්වාමීන් වහන්සේ මතක් කරපු කාරණාව නැවතවතාවක්. දුක් ගොඩක් විඳින අප පුංචි සැපයක් හින්දා මේ දුක් සියල්ල ඒ සැපෙන් වහගෙන ඉන්නවා. හැබැයි අපිට සතර අපායේ වැටෙන්න වුණොත්, තිරිසන් යෝනියක ඉපදෙන්න වුණොත්, නිරේ වැටෙන්න වුණොත් ඔබ මේ විඳින පුංචි සැපේ තියෙන දේ පිළිබඳව අපිට වටහා ගන්න පුළුවන් කමක් ලැබේ. හැබැයි ඒ වෙනකොට අපි ගොඩක් ප්‍රමාද වෙලා මේ ප්‍රමාදය අපේ ජීවිතයේ කොයිතරම් දුරට අපිව පසුපසට අරගෙන යනවද? ඒ හින්දා අපේ ජීවිතයට ඕන අප්‍රමාදී බව, අපේ ජීවිතයට ඕනේ ධර්මය අවබෝධ කරගන්නට තියෙන උනන්දුව, ධර්මයට තියෙන ආශාව, ඒ ධර්මය අපේ ජීවිතයට ගලපා ගැනීම. එහෙම නොවුනොත් එහෙම මේ බියකරු සසරේ තව තවත් අතරමං වන්නටයි අපට සිදුවන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ, මම කැමැති අවසාන වශයෙන් දැනගන්න සතර අපාය පිළිබඳව අපි කතා කළා. සතර අපායෙන් නිදහස් වීමෙන් ලැබෙන ලාභ පිළිබඳව අපි කතා කරා. සතර අපායෙන් නිදහස් වෙන්නට අප කරන්න ඕන පිළිවෙල පිළිබඳව අපි කතා කරා. මම කැමැති ඔබ වහන්සේගෙන් දැනගන්න සතර අපායෙන් නිදහස් වුණු උතුම් ශ්‍රාවකෙක්, එහෙම නැත්නම්
සෝතාපන්න වුණ ශ්‍රාවකයෙක්ගේ ස්වභාවය මොන වගේද? මම හිතනවා වර්තමානයේ ඉන්න අප සියලු දෙනාටම ඒක ඉතාමත් වැදගත් වෙයි කියලා. නමෝ බුද්ධාය. බාහිරින් නම් හොයන්න බෑ. මොකද දැන් සාරිපුත්ත මහා රහතන් වහන්සේටත් චෝදනා කළා. රහතන් වහන්සේ කෙනෙක් නේ, කොණ්ඩේ වවාගෙන නාන්නේ නැතුව එහෙම හිටියේ එහෙම නෑ. දැන් මේ විසාකා මහා උපාසිකාව කියලා කියන්නේ ලස්සන නැන්ද කෙනෙක්. එයා සෝතාපන්නයි. ඒ කියන්නේ බාහිරින් කොහොමත් හොයන්න බෑ. හැබැයි එයා මේ ලෝකේ දකින විදිය, එයා ජීවත් වෙන රටාව, එයා හිතන විදිය වෙනස්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත් කෙනෙක්. එතකොට සම්මා දිට්ඨියෙන් යුක්තයි එයා. තේරුම් අරගන්න පුළුවන්. ඒතර සම්මා සංකල්පවලින් යුක්තයි. ඒ කියන්නේ නෙක්ඛම්ම සංකල්ප තියෙන්නේ. එතකොට අව්‍යාපාද සංකල්ප තියෙන්නේ. අවහිංසා සංකල්ප තියෙන්නේ. සම්මා වාචා විස්තර කරන බුදුරජාණන්සේ සත්‍යවාදී, සත්‍ය සන්දෝ, තේතෝ, පච්චායිකෝ, අවිසංවාදකෝ ලෝකතේ. ඒ කියන්නේ එයා සත්‍යවාදී කෙනෙක්. ඇත්තෙන් ඇත්ත ගලපලා කතා කරන සත්‍යවාදී, සත්‍ය සන්දෝ, තේතු සත්‍ය තුල පිහිටලා ඉන්න කෙනෙක්. අවිසංවාදකෝ ලෝකස්ස, ලෝකයා බොරුවෙන් ප්‍රවට්ටන් නැති කෙනෙක්. මෙන්න මේ වගේ එයාගේ ජීවිතයේ සම්පූර්ණ පරිවර්තනයක් වෙලා තියෙනවා. කියන්නේ හිතන බිඳිවල ජීවත් වෙන රටාව සම්පූර්ණ පරිවර්තනයක් කළා. සමහර විට එයා ජීවත් වෙන්නේ හිතමු කොළඹ කියලා. සමහරට පිටකොටුවේ වෙන්න පුළුවන් ජීවත් වෙන්නේ. අපිට හරියට කියන්න බෑ ජීවත් වෙන තැන අනුවත් කියන්න බෑ. ඒකෙන්ද එයා සමහරට කරන රස්සාව එහෙ කියන්න බෑ. හැබැයි සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි කාම සේවනීය දෙන්නේ, බොරු කියන්නේ. බුදුරජාණන් වහන්සේ ගැන අචල විශ්වාසයක් තියෙනවා. H2O කියන්නේ වතුර. විශ්වාසයිනේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේවල් තියෙනවා, ඒවාට වැඩිය එයාට ඒක විශ්වාසයි. අපි සාමාන්‍ය වතුර කියපු ගමන් මතකෙට එන්නේ H2O ඒ වගේ දේවල් නේ. ඒක අපි විශ්වාසයෙන් කවුරු පොඩි ළමෙක් කිව්වත් අපි ඒක පිළිගන්නවා. සාමාන්‍ය අපි පොඩි ළමයෙක්ගෙන් අහුවත් පුතේ H2O කියන්නේ මොනවද වතුර කියලා එයා වුණත් කියනවා අපි ඒක හරියටම පිළිඅරගෙන තියෙනවා. නමුත් H2O කියන වතුර නොවේ වෙන්න පුළුවන්. ඇත්තටම H2O කියන වතුර නොවෙන්න පුළුවන්. තේරුණාද? ඒ වගේ නෙමෙයි. අරයට ඒවා සම්පූර්ණයෙන්ම බොරු වෙන්න පුළුවන් කියලා හැඟීම තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ, කියන්නේ බුද්ධ දේශනාව තමයි සත්‍යය කියලා එයාට පුදුම විදිහේ ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ ශ්‍රද්ධාව කියලා කියන විශ්වාසයක්. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළොත් සත්තු මරන්න එපා. එයා සත්තු මරන්නේ. හොරකම් කරන්න එපා. එයා හොරකම් කරන්නේ. වැරදි කාම සේවනේ යෙදෙන්න එපා. එයා වැරදි කාම සේවනේ යෙදෙන්නේ. බොරු කියන්න එපා. කේලම් කියන්න එපා. පරුස වචන කියන්න එපා. මේ හිස් වචන කියන්න එපා. අනුන්ගේ දේවල් වලට ලෝභකම් කරන්න, ද්වේෂ ඇති කරගෙන එහෙම ජීවත් වෙන්න එපා. එහෙම කියලා බුදුරජාණන් දේශනා කළා. ඒ දේශනා කරන දේවල් ගැන යාට පුදුම ශ්‍රද්ධාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මය ගැන යාට ශ්‍රද්ධාවක් තියෙනවා. මේ ධර්මය අවබෝධ කරගත්ත ඒ මහා රහතන් වහන්සේලා ගැන එයාට පුදුම විදිහේ පැහැදීමක් තියෙනවා. සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමිජිපටිපන්න කියන මේ ගුණයන්වලින් යුක්ත ඒ මහා ශ්‍රාවක සංඝසූරණ ගැන එයාට පුදුම විදිහේ පැහැදීමක් තියෙනවා. ඒ පැහැදීම කවදාවත් වෙනස් නොවන කෙනෙක්. ආර්ය න්‍යාය තුලින් ලෝකෙ දකින්න කෙනෙක්. පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය. එතකොට එයා ඒ සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියන ඒ තුල නෙමෙයි ඉන්නේ. පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය මේ ලෝකෙ දකින්න. මේ වගේ යාගේ ඒ චිත්ත අභ්‍යන්තරයේ සම්පූර්ණ පරිවර්තනයක් වෙච්ච කෙනෙක්. බාහිරින් වන්න බෑ. ඒ වගේ දකින්න විදිය, හිතන විදිය, කල්පනා කරන විදිය වෙනස්. ඒ වෙනස්කම නිසා එයා ආත්ම භාව 7යි සියලුම දුක් නිමා කරන කෙනෙක්. මෙන්න මේ විදිහට තමයි දකින්න තියෙන්නේ. කියන්නේ යාට තමයි ඒක තේරුම් අරගන්න පුළුවන්. සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච උතුමාණන් වහන්සේලා, ඒ රහතන් වහන්සේලා, ඒ වගේ අයට දකින්න පුළුවන් නම් එතන. නමුත් දෙවිවරුත් ඉන්නවා කියන්න පුළුවන් අය. ඉතින් ඒක නිසා අපිට හරියටම බාහිරින් බලලා නම්
කියන්න බෑ. තමන් තමයි තේරුම් අරගන්න. හැබැයි ගොඩක් වෙලාවට මම සෝදාපන්නා කියලා රැවටෙන වෙලාවල් තියෙනවා. හරියටම ඒ රැවටීම තේරුම් අරගන්න ඕනේ රැවටීමක් බව. රැවටෙන්න නම් එපා. ඒක ඒ රැවටීම ඇත්තිශයම භයානක එකක්. එයා එතනින් නවතිනවා. ඊට පස්සේ සතර අපායෙන් තමයි එයා මේ ගිහින් නවතින්නේ ඊට පස්සේ. ඉතින් ඒක නිසා අපි රැවටෙන්නේ නැතුව ඒක හරියටම තේරුම් අරගන්න ඕනේ මොන වගේ ස්වභාවයක්ද සෝදා සතර අපායෙන් නිදහසින් කියලා. මේ ඒ නිසා අපි ධර්මයට අනුව ධර්මයට ගලපලා ධර්මයට මේ සංසන්දනය කරලම තමයි හරියටම තේරුම් අරගන්න තියෙන්නේ. බොහොම පින් අපගේ පින්නස් ස්වාමීනස මම හිතන්නේ මේ කාරණා ඉතාමත් පැහැදිලියි අපිට. අදිනේදී මේ පුණ්‍යවන්ත වූ වස්සාන කාලය තුළ පවත්වන සුවිශේෂී ධර්ම සාකච්ඡාවේ අද දෙවන දිනේ අවසාන මොහොතටයි අපි ඇවිල්ලා ඉන්නේ සාකච්ඡාවේ. අදිනේදී මේ වැඩසටහනට බැතිබර දායකත්වය එකතු කරන්නේ ලන්ඩන් වල පදිංචි මෙලනී කරුණාවතී මෑණියන් ඇතුළු දූ දරුවන් පිරිස විසිනි.